ආරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශාලනි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් යන අය දැඩි කොන්දේසි සහිත අපමත උදාහරණ ලෙස අභියෝජන අධිකරණය නියම කර තිබෙනවා. නීතිඥ ගෞරී තවරාසා මහත්මිය මාර්ගයෙන් ගුණ කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ නීතිඥ ගෞරී තවරාසා මහත්මිය මාර්ගයෙන් ගුණ කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ වෙනසට මඩුල්ල විසෙනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. එය අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ලැප සහ රුපියල් 110,000 බැගින් වූ ශරීර ලැප දෙකක් මත උදාහරණ ලෙස වෙනසට මඩුල්ල නියම කළා. සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගත වීමද තහනම් කෙරුණා. සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයේ දැනුවත් කළ යුතු බවයි අප නියෝග ප්‍රකාශයට පත් කරමින් වෙනසට මඩුල්ල තවදුරටත් නියෝග කළේ. අප නියෝගයේ ප්‍රකාශයට පත් කළ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් අත්අඩංගුවටගෙන මාස 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද ඔවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට එල්ල කරන චෝදනා සනාථ කළ හැකි ප්‍රමාණවත් කරුණු මෙම ප්‍රතිශෝධන නඩු විභාගයේදී ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අපව සතු බව සඳහන් කළා. ශානි අබේසේකර හෘද රෝග තත්වෙන් පෙළෙන පුද්ගලයෙකු වන අතර ඔහු කොවිඩ් රෝගෙන්ද ආසාදිත වූ බව පෙත්සම් විභාගයේදී අනාවරණය වුණා. හෘද රෝග තත්වෙන් පෙළෙන ඔහුට හෘද සැත්කමක් සිදු කළ යුතු බවට වෛද්‍යවරුන් දැනටමත් උපදෙස් දී ඇතැයි පෙන්වා දුන් විනිසුරු මණ්ඩල ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිලට ගෙන ශානි අබේසේකර ඇතුළු සැඟකරුවන් දෙදෙනා අපමත මුදාහැරීමට තීන්දුව කර තිබෙනවා. මෙම නඩු තීන්දුවේ පිටපතක් ගම්පහ මහාධිකරණයේ වෙත යොමු කරන ලෙසද විනිසුරු මණ්ඩල විසින් අභියාචන අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා. දැනට මරණීය දඬුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන මහතාට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීති විරෝධී ලෙස ගිනියවි හඳුන්වා දුන් බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ටාසය විසින් එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් යන අය අත්අඩංගුවටගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. එම අධිකරණයේ මගින් පෙත්සම් කරුවන් අපමත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව ඔවුන් ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමද එම මහාධිකරණයේ විසින් ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් අපමත මුදාහන ලෙස ඉල්ලමින් නීතිඥ ගෞරී තවරසා මහත්මිය විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම් අභියාචන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.